අභ්‍යවකාශයට ගමන් කරනවා කියන එක මනුෂ්‍ය වර්ගය සෑහෙන කාලයක් තිස්සේ ගොඩක් ලොකු උනන්දුවක් දක්වපු කාරණාවක්. හැබැයි මේ වැඩේ ඒ තරම් ලේසි නෑ. ඒ වගේ මේක ඉතාමත් මිලාදිකයි. ඒ හින්දාම මේ අභ්‍යවකාශයට ගමන් කරන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන හරිම අපූර්ව අදහස් අපිට නිතරම අහන්න හම්බ වෙනවා. Elon Musk පටන් ගත්තු SpaceX කියන කම්පැනි එකට පුළුවන් වුණා මේ අභ්‍යවකාශ තරණයට පාවිච්චි කරන රොකට් එකක් නැවත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න. ඒ කියන්නේ reusable රොකට් හදන්න. ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ රොකට් එකේ තියෙන ප්‍රයිමරි බූස්ට් එක අභ්‍යවකාශයට ගිහිල්ලා ආපහු ගෙන්නගෙන ප්‍රොපල්සිව් ලෑන්ඩින්ග් කියන ටෙක්නික් එක පාවිච්චි කරලා බොහොම ආරක්ෂා සහිතව පොළවේ ගොඩ බස්සන්නත්. ඉතින් මෙන්න මේ ක්‍රමයෙන් SpaceX කම්පැනි එකට පුළුවන් වුණා මේ රොකට් එකට වැය වෙන මුදලින් සෑහෙන ප්‍රමාණයක් ආපහු ඉතුරු කරගන්න. මේ සාර්ථකත්වයේ හින්දා මේගොල්ලෝ අලුත් රොකට් එකක් හදුවා BFR කියලා. ඒ ගැන මම කලින් වීඩියෝකින් කතා කරලා තියෙනවා. කොහොම වුණත් මේ රොකට් කියලා කියන්නේ අභ්‍යවකාශයට ගමන් කරන්න තියෙන ඒ තරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. මෙතනදි සිද්ධ වෙන්නේ පිපිරීමක් පාලනය කරලා අන්නේ බලය පාවිච්චි කරලා අභ්‍යවකාශයට ගමන් කරන එක. ඒ හින්දාම මේ ක්‍රමයේ ඒ තරම් ආරක්ෂාකාරී නෑ. හැබැයි කොහොම වුණත් මේ වගේ රොකට් එකක් පාවිච්චි කරලා පෘථිවි කක්ෂයකට ගියාට පස්සේ එතනින්නම් වැඩි සෑහෙන ලේසි වෙනවා. එතනින්දල ගැඹුරු අභ්‍යවකාශයට ගමන් කරන්න බොහොම අඩු බලයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව හින්දාම තමයි SpaceX එකෙන් හදපු BFR කියන රොකට් එක මුලින්ම පෘථිවි කක්ෂයකට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ ගාව තියෙන ටැංකර්ස් පාවිච්චි කරලා මේ පෘථිවි කක්ෂයේ ඉඳගෙන ඉන්ධන නැවත පුරවගෙන එතනින්දල ගැඹුරු අභ්‍යවකාශයට ගමන් කරන්න පටන් ගන්න. හැබැයි කොහොම වුණත් රොකට් එකක් පාවිච්චි කරන්නේ නැතුව වෙනත් ක්‍රමයකින් අපිට පුළුවන් වුණොත් එහෙම පෘථිවි කක්ෂයකට යන්න අන්න ඒක අභ්‍යවකාශ ගමන් වල සෑහෙන ලොකු පෙරලියක් වෙයි. මොකද එතනින්දලා අපිට බොහොම ප්‍රමාණෙන් කුඩා රොකට් පාවිච්චි කරලා ඉතාම දිගු දුර අභ්‍යවකාශ ගමනක් පටන් ගන්න පුළුවන්. ඉතින් රොකට් එකක් පාවිච්චි කරන්නේ නැතුව පෘථිවි කක්ෂයකට යන හරිම අපූර්ව අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ටිකක් උස ගොඩ නැගිල්ලක ඉහළ තියෙන තට්ටුවකට යන අපි පාවිච්චි කරන එලිවේටර් එකක්. ඒ කියන්නේ විදුලි සෝපානයක්. ඉතින් අපිට බැරිද මේ වගේ විදුලි සෝපානයක් පාවිච්චි කරලා පෘථිවි කක්ෂයකට ගමන් කරන්න? ඉතින් මේ විදිහට අභ්‍යවකාශ සෝපානයක් හදාගන්න නම් අපිට අභියෝග ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙනවා. මුලින්ම අභ්‍යවකාශයේ රඳවන්න ඕන කවුන්ටර් වේට් එකක්. ඊට පස්සේ එතනින්දලා පොළවට කේබල් එකක් දාන්න ඕන. අපි මේකට කියන්නේ ටෙදර් එක කියලා. ඊට පස්සේ මේ ටෙදර් එක පොළවට හයි කරන්න ඕන. ඒ කියන්නේ ඇන්කර් කරන්න ඕන. ඊට පස්සේ මේ කේබල් එක දිගේ ඉහළට ගමන් කරන කුටියට මොකක් හරි හොඳ විදුලි සැපයුමක් ලබා දෙන්නත් ඕන. ඉතින් මේ වගේ අභ්‍යවකාශ සෝපානයක කවුන්ටර් වේට් එක විදියට අපිට ස්පේස් ස්ටේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොළවේ මතු පිටින් ඉඳලා කිලෝමීටර් 36000ක් විතර උඩින් තියෙන ජියෝ ස්ටේෂන් රෝබිට් එක. මේ වගේ තැනක මේ ස්පේස් ස්ටේෂන් එක නැවැත්වුවොත් එහෙම ඒක පොළවේ මතු පිටට සාපේක්ෂව නිශ්චලයි. ඒ කියන්නේ ඒකට සෑහෙන හොඳට කවුන්ටර් වේට් එකක් විදියට වැඩ කරන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි මේ වගේ ජියෝ ස්ටේෂන් රෝබිට් එක අපි ස්පේස් ස්ටේෂන් එකක් නැවැත්වුවොත් එහෙම ඒක සෑහෙන හොඳ තැනක් වෙයි. ගැඹුරු අභ්‍යවකාශයට ගමන් කරන අභ්‍යවකාශ යානාවලට ඒවයි ගමන් ආරම්භන්නත්. ඊළඟට තියෙන ප්‍රශ්නේ නම් ටිකක් සංකීර්ණයි. ඒක තමයි මේකේ කේබල් එක. ඒ කියන්නේ ටෙදර් එක. අපි ගාව දැනට තියෙන මොන මටීරියල් එක පාවිච්චි කළා මේ වගේ කිලෝමීටර් 36000ක් දිග කේබල් එකක් හැදුවත් ඒ කේබල් එකේ බරට මේ කේබල් එක කැඩිලා යයි. හැබැයි අපිට මේ කේබල් එක හදන්න ග්‍රැෆීන්, කාබන් නැනෝ ටියුබ් වගේ මටීරියල් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් මේ වෙනකොට විද්‍යාඥයන්ට බැරි වෙලා තියෙන මේ එක මටීරියල් එකක්වත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න. ඒ වගේම තමයි මේ කේබල් එක කෙලින්ම පොළවට ඇන්කර් කරන එක ඒ තරම් හොඳ අදහසක් නෙමෙයි. පෘථිවියේ කාලගුණික තත්ත්වයන් වෙනස් වෙනකොට මේ අභ්‍යවකාශ සෝපානය පොඩ්ඩක් එහා මෙහා කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ හින්දා මේක කෙලින්ම පොළවට ඇන්කර් කරන්නේ නැතුව මේ කේබල් එකේ පොළවට සම්බන්ධ කෙලවර අපිට පුළුවන් නැවකට හයි කරන්න. එතකොට කාලගුණික තත්ත්වයන් වෙනස් වුණොත් එහෙම අපිට පුළුවන් මේ නැව එහා මෙහා අරන් ගිහිල්ලා මේ අභ්‍යවකාශ සෝපානය එකෙන් ආරක්ෂා කරගන්න. ඉතින් එතනින්නුත් එහාට ගිහිල්ලා මේ කේබල් එක දිගේ ඉහළට ගමන් කරන කුටිය. ඒ කියන්නේ මේ ක්ලයිම්බ එකට ඉතාමත් විශාල විදුලි බලයක් ලබා දෙන්න අපිට සිද්ධ වෙනවා. මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ ක්ලයිම්බ එක ඇතුළේ න්‍යෂ්ටික බලාගාරයක් හයි කරන එක. හැබැයි එහෙම කරොත් එහෙම මේ න්‍යෂ්ටික බලාගාරේ ආරක්ෂාවගෙන අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ හැමෝටම තේරෙනවාද මේ වගේ අභ්‍යවකාශ සෝපානයක් හදන්න අපිට තියෙන ලොකුම බාධාව තමයි මේකේ තියෙන කේබල් එක. ඒ කියන්නේ ටෙදර් එක. ඉතින් අපි කොහොම හරි මේ වගේ අභ්‍යවකාශ සෝපානයක් හැදුවට පස්සේ මේ කේබල් එක කැඩිලා ගියොත් මොකද වෙන්නේ? මේ කේබල් එක පොළවට කිට්ටු තැනකින් කැඩුනොත් එහෙම ගොඩාක් වෙලාවට මේ කේබල් එකයි ඒ වගේම කවුන්ටර් වේට් එකයි අභ්‍යවකාශයට පාවෙලා යයි. එහෙම වුණොත් එහෙම ඒකෙන් පෘථිවියට ඒ තරම් ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ කේබල් එක කවුන්ටර් වේට් එකට කිට්ටුවෙන් කැඩුනොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම පොළවට ඇදගෙන වැටේ. මේක පොළවට ඇදගෙන වැටෙනවා විතරක් නෙමෙයි මේක පොළොව වටේ වටයක් එතෙන්නත් පුළුවන්. මොකද මේක කිලෝමීටර් 36000ක් දිග හින්දා. එහෙම වුණොත් එහෙම පොළවේ ජීවත් වෙන මිනිසුන්ට ඒකෙන් සෑහෙන ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අභියෝග හැම එකක් හින්දාම විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ වගේ ස්පේස් එලිවේටර් එකක් පොළවේ එකපාරටම හදන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙමෙයි කියලා. ඒ වෙනුවට අපිට පුළුවන් මේ වගේ ස්පේස් එලිවේටර් එකක් හඳේ ගිහිල්ලා හදන්න. අපි හැමෝම දන්නවා හඳේ ගුරුත්වාකර්ෂණය අඩුයි. ඒ වගේම හඳේ වායු ගෝලයක් ඇත්තෙත් නැහැ. ඒ හින්දා බොහොම පහසුවෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්.
හඳේ ගුරුත්වාකර්ෂණය අඩු හින්දා මේ ටෙදේක හදන්න අපි දැනට පාවිච්චි කරන කෙබ්ලා වගේ මැටීරියල් එක පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි. ඉතින් මේ ස්පේස් එලිවේටර් එකට ඕගලන්ට මොනවද හිතෙන්නේ? මේ වගේ ස්පේස් එලිවේටර් එකක් අපි හදාගත්තොත් එහෙම අපිට සූර්යග්‍රහ මණ්ඩලේ පුරාවටම බොහොම ලේසියෙන් ගමන් කරන්න පුළුවන් වෙයිද? ඉතින් මේ ගැන ඕගලන්ට හිතන දේවල්, ඕගොල්ලෝ දන්න දේවල් මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලේ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Crack Show කියලා සර්ච් කරලා subscribe කරන්න අපේ channel එකට.